මේ වෙනකොට මුළු ලෝකෙම යන ප්‍රධානම දේ තමයි ජාතිවාදය. ඇමරිකාව ගත්තොත්, ඉන්දියාව ගත්තොත් ගොඩාක් රටවල් වල ජාතිකත්වය, ජාතිවාදය බදනම් කරගෙන තමයි රටේ ප්‍රධානිය බිහි වෙන්නේ. ඉතින් ඒකම අපේ රටට සිද්ධ වුණා. ඕක දෝලණය වෙනවා. තව ටිකක් කලකට මිනිස්සු කියයි අපිට ඕනේ නිදහස කියලා. නේ? ඒ කියන්නේ 2015 හැම කෙනාටම ඕනේ ප්‍රජාතන්ත්‍රවාදය. ඒ අනුව තමයි මෛත්‍රීපාල ජනාධිපතිතුමා ජනාධිපති වුණේ. ඊට පස්සේ ඒගොල්ලන්ට ඇති කියලා හිතුණා ප්‍රජාතන්ත්‍රවාදය. ඒගොල්ලන්ට අවශ්‍ය වුණා දිගටම කාගේ හරි අටතර වෙලා ඉන්නේ. ඒක නිසා තමයි මිනිස්සු කිව්වේ පිටරටකින් ඇවිල්ලා හරි කමක් නැහැ, අපිව විනයක් ඇතුව පාලනය කරන්න මිනිහෙක් අපිට ඕනේ. ඒ කියන්නේ මෙතන අපේ ලංකාව තමයි එකම රට මේ කොහෙන් හරි ඇවිල්ලා අපිව කවුරු හරි කෙනෙක් අපේ විනය හදන්න කියන එක. ඒ කියන්නේ තමුන්ගේ විනය තමුන් හදන්නේ, හදාගන්නේ පුරවැසියන් විදියට. කවුරු හරි කෙනෙක් පාලනය කරන ගමන් බලන් ඉන්නේ. ඉතින් ඒක දැන් මේ වෙලාවේ ජනතාව විතාමතු වමනාවෙන් වර්තමාන ජනාධිපතිතුමාට ජනාධිපතිකම දීලා බලාපොරොත්තු වෙන විනය නම් අපිත් බලාපොරොත්තු වෙන්නේ මේ රටේ විනය. ඊට පස්සේ ටික තව ටිකක් කාලයක් යනකොට රටේ මිනිසුන්ට නැවතත් ප්‍රජාතන්ත්‍රවාදයේ ඕන වෙන කාලයක් එයි. මොකද මේ විනය නීතිය කරනවා වගේම අනිත් පැත්තෙන් තාඩන පීඩන මර්ධන කිරීමුත් සිද්ධ කරන්න වෙනවනේ. එතකොට මිනිසුන්ට නැවතත් අයියෝ අපරාධ අපි කරගත්ත දේ කියලා හිතෙන්න පුළුවන්.